ආසියාවේ පළමුවරට ලෑන්ඩ් ෆෝන් එකයි ස්මාර්ට් ෆෝන් එකයි Wi-Fi හරහා බන්දන SLT Voice App. අයිබෝන බෙක්වන්නේ අද දිනන මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශයේ සමගින් ප්‍රථමයෙන් අවධානය යොමු කරන්නේ පුවත් ශීර්ෂ පාට වෙතයි. සිව්වන දිනටත් රතන හිමි උපවාසයේ රතන හිමිගේ ඉල්ලීම් ඉටු කරන්නේයි කාඩිනල් හිමිපාණන් කියයි. රතන හිමියන්ගේ උපවාසයට සහාය පල කරමින් ප්‍රදේශ රැසක හර්තාල් සහ විරෝධතා. विपक्ष नायक अगमति हमुआ जनता गटलु इदिरिपत् किरीमट अद सिट ओम्बुड्समन कार्यालय वेल्लवाये रियान तुरकिन गुरुवरियक हा सिसुन देदेनकुट तुआल आयडेक्स अतुलत इदिमीम समनय करन अतर विनाडी पहकिन क्रिया किरीम आरंभई आयडेक्स दिवियट नव दिव्याक आयडेक्स वेतिन एसे कक्कुमट विशेषज्ञा आयडेक्स हेडफास्ट इक्मन सहने अदम अत्विनिन රිෂාඩ් බදුවිදි නමාත්‍යවරයා සහ අසාත් සාලිහා MLM හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරු එම දුරවලින් ඉවත් කරන ලෙසට බල කරමින් පූජාතුරලිය රතන හිමියන් ආරම්භ කළ උපවාසය අද සිව්වැනි දිනටත් ක්‍රියාත්මක වෙනවා. තවත් පාර්ශ්ව කිහිපයක්ම උන්වහන්සේට සහාය පළ කරමින් ස්ථාන කිහිපයක ඊයේ උපවාස ආරම්භ කළා. महानुवर ऐतिहासिक श्री दलदा मालिगाव अभियसदी अद सिवन दिनटात पूजातुरलिये रतन हिमियान उपवासे निरत वनव වෛද්‍යවරුන් අද තුන් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර බැලුවා. උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය බරපතලම තත්ත්වයක නොවුනත් වේගෙන් උන්වහන්සේ දුර්වල වෙමින් පවතිනවා. රුධිර පීඩන තත්ත්වය සෑහෙන ඉහළ තත්ත්වයක පවතිනවා. උන්වහන්සේ විජලන තත්ත්වය තමයි මෙහිදී තියෙන ප්‍රබලම ප්‍රශ්නය සහ උන්වහන්සේගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම පහළ එහෙලීම අපිට සෑහෙන ගැටලුවක්. මොකද අවශ්‍ය වුවහොත් අපි අවශ්‍ය ප්‍රතිකාර සිද්ධ කරන්න සිද්ධ වෙනවා. මම හිතන්නේ තව දවස්සක් දෙකක් ඇතුළත උන්වහන්සේ මේ විදිහට අඛණ්ඩව පවත්වාගෙන යෑම උන්වහන්සේගේ ශරීර සෞඛ්‍යයට විශේෂයෙන්ම උන්වහන්සේගේ වකුගඩු තත්ත්වයට සහ උන්වහන්සේගේ මස්තිෂ්කයට දැඩි බලපෑම अगर अद गुरु अति उतु मेल्कम कार्डिनल रांचित हिमिपानन अद पेरवरुए मस्तानी रपेमिन रतन हिमियान बहतुडुवा මේ බෝම්බ සිද්ධියට අනුග්‍රහය දැක්වේ කවුද ඒකට අනුබල දුන්නේ කවුද කියන එක ගැන සත්‍යය තාම අපිට එලිදරව් වෙලා නැහැ. ඒ බෝම්බ සිද්ධියෙන් මිය ගිය සහ තුවාලයට පත් වෙච්ච ඒ වගේම අහේනියට පත් වෙච්ච පවුල් වල අය ඔවුන් වෙත ඉටු විය යුතු සාධාරණයේ ඉෂ්ට වෙලයි කියලා තාම හිතන්නේ නැහැ. ඒ මොකද මේ ඇතැම් නිලධාරීන් පස්සේ යෑමේ ප්‍රවණතාවයක් පටන් අරන් තියෙනවා. පොලිස්පතිතුමා, ලේකම්තුමා ඒ වුණාට මේවා පිටිපස්සේ ආගම් අතර තියෙන සුහදතාවයේ පළුදු කරන ඒ සැකය ඉස්ලාම් ජාතිකයන් අතර ඇති කරන් ඒකට අනුබල දීලා ඒවා ඉස්මතු වෙන්නට ඉඩ දීලා මේ ප්‍රහාරයට වක්‍රව සහභාගී වෙච්ච කවුද ඉන්නේ කියන එක ගැන තාම විග්‍රහයක් කරලා නැහැ. ඒ ගැන පරීක්ෂණ පවත්වලා නැහැ. ඒ නිසා මේ පිටිපස්සේ ඉන්න අය ගැන ඉතාමත්ම විශේෂාකාරයෙන් සෙවිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා රජය, ජනාධිපතිතුමා, අගමැතිතුමා මේවා ගැන හරියාකාර පරීක්ෂණ කරලා ඒ ගන්න ඕනේ තීරණ හරියට ගන්නට ඕනේ. තවත් භික්ෂුන් වහන්සේ සහ කතෝලික පියතුමන් රැසක් උන්වහන්සේ බැහැදකීම සඳහා පැමිණ සිටය. आध्यात्मिक नायकी गुना उनके नाम
हामुद्रुवांगे मारांतिक उपवासय एन्नेन्नम उग्रवेन पाट पेन्ने हामुद्रु यम विधियकिन मोनवारी देयक उनोत अनिवार्यम जनाधिपतितुमनी अपिट लोकु मे रट ओहेलट लोकु अंतवादी त्रस्तवादींगे न्यायपत्रेद एम नेत्तम मे कहचिवरे नायकत्वेद मे रटट अवश्य वेन्ने ओहेलत एक्कद जनताव इन्ने दनगन्न पुलुवन मे कहचिवरत एक्कद कियला हेट वेनकोट मे संबंधेन तींदुवक नोगत्तोत मे मारांतिक उपवासे समस्त जनतावेकट एकतु वेला पारवल्लल दिग ऐरिला दिग ऐदिला महापारे बहला मेसरन जयग्रहणे करागेन यातु तिबेनवा निशाद बादूदी महात्म्यात ए वगेम असद साली महात्म्यात ए वगेम इस्बुल्ला महात्म्यात अप्रैल 21 වෙනිදා ඇතිවෙච්ච ඒ ප්‍රශ්නයට යම්කිසි ආකාරයකට බලගත් සැකයකට වාජනය වෙච්ච පිරිසක් ලෙස තමයි ඉන්නේ. ඇත්තටම ඔවුන් මේ වෙලාවේ කළ යුත්තේ කවුරුවක්වත් ඉල්ලනකන් ඉන්නේ නැතුව ඔවුන් ස්වේච්ඡාවෙන්ම ඉල්ලා අස්සලා මේ පරීක්ෂණ කරන්න ඉඩ දෙන එක. මහජන නියෝජිතින් කිහිප දෙනෙකු දුන් වහන්සේගේ සුවදුක් විමසීම සඳහා පැමිණ සිටියා. පාරණේ වාද බේද තියෙන පුළුවන් මති මතාන්තර අතර වෙනස්කම් තියෙන පුළුවන් මොන වාද බේද මති මතාන්තර තිබ්බත් ජාතියේ ගෙලට කඩුපහර එල්ල කරන්න ලෑස්ති වෙලා ඉන්න වෙලාවේ මේ වහබ්වාදී ඊළ ත්‍රස්තවාදීන් ඒ උච්ච බලවේගය කෙරෙහිව සියලු වාද බේද පැත්තකට දාලා සමගි සම්පන්න විය යුතු මොහොතක් උදා වෙලා තිබෙනවා මෙතර රතන හිමියන්ගේ උපවාසයට සහය පළ කරමින් අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා උපවාස සහ හර්තාල් පැවැත්තුණා पूज्य हेट्टिपोल सेवली हिमियान सह तवत् हिमिनमक कलुतर सोमहिमि पिल्लुरु वासल ए दावल सिट उपवासयेहि निरतवनवा एमेन्म कलुतर नगर सीमावे धावनेवन सियलु पौद्गलिक बस्रत अद धावनेयिन इवत्वैति बवयि अद दिरण वार्ताकरु सदहन कले तवत् भिक्षुन् वहन्से पिरिसक् अलुत्गम नगरे उपवासयेहि निरतवनवा पिलिमतलाव प्रदेशये विलन्सल वासदमा प्रदेशये जनताव अद विरोधतावे निरतवु बवयि अद दिरण वार्ताकरु सदहन कले एमिलिपिटी नगरे वेलंसल वसादमा कलकुडी ओसवा तिबू अतर एमिलिपिटिय उडगम प्रदेशे सिट एमिलिपिटी दक्वा रतवाहन पेलपालियक्त अद संविधानी कर तिबुना विशेषित आर्थिक मध्यस्थान मुस्लिम जनता विरुद्ध अभी मुस्लिम अंतवादेट विरुद्ध मेक रटे पालक अबोध कर अतुरली रतन स्वामी वहां से जीवित हानि अक्म एक अपे पालको बार गोणी මෙතර පූජ්‍ය අතුරුලියේ රතන හිමියන්ගේ ඉල්ලීම් වලට වහා විසඳුම් ලබා දෙන්නේ අස්කිරිහා මල්වතු මහනායක හිමිවරුන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත ලිපි යොමු කරමින් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් ශ්‍රී දළදා මාලිගාවේ මහා මළුවේ සිට සිදු කරන උපවාසයේ මුල් කොටගෙන බේමන විටත් රට පුරා නොසන්සුන් තත්වයක් උද්ගත වෙමින් පවතින බව පෙනී යන හේයින් රටේ ජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම උදෙසා මෙම ඉල්ලීම් ඉටු කරන්නයි එම ලිපිය මගින් මහනාහිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ගයක් නොගතහොත් රටේ ඇතිවන නොසන්සුන්කාරී තත්ත්වයන්හි පූර්ණ වගකීම රජය වෙත පැවරෙනු ඇති බවත් එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් වෙනවා. පාස්කු දින ප්‍රහාරයට පසු දින නැගෙනහිර පළාත් ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතා පාසිකුඩා ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී අරාබි ජාතිකින් යයි පැවසෙන පුද්ගලයන් තිදෙනෙක් හමුවන ආකාරය දැක්වෙන CCTV දර්ශන කිහිපයක් මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.
අනතුරුව එම පුද්ගලයන් තිදෙනා වෑන් රථයක නැගී අදාළ හෝටලයෙන් පිටත්ව යන අයුරු එම CCTV දර්ශනවල දැක්වෙනවා. ජනතාවගේ පැමිණිලි බාර ගැනීමට ඔම්බඩිස්මන් කාර්යාලයක් විපක්ෂ නායක කාර්යාලයේ අද සිට ස්ථාපිත කළ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවතුනේ අරලීගහ මන්දිරයේදී. පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් දෙපාර්ශවයේ සාකච්ඡා කර ඇති අතර මෙම හමුවට මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සහ නියෝජ්‍ය මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාද එක්ව සිටියා. අනතුරුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුවා. අද අපි විශේෂ कार्यालय नायक कार्यालय आरंभ करना ओम्बुड्समन कार्यालय चीजें अफ्रिकाव टिकेना अभी करण की कार्यालय खादान अभी मंत्री वर एक मित्र आवे अगमति वर गुणगैल अगमति वर मुदल अमति वर एवगेम नीलधारी පස්සේ ආර්ථිකයට වැඩිච සංචාර කාංශයට කුඩා කර්මාන්ත වලට තේ ෆැක්ටරි වලට පිටිවි මාංශයට අඳුවල මොකද දේවල් දැනට සකස් කරලා තියෙන ඒවා විස්තර අපිට පෙන්නුවා. ඉතින් ඒක විතරක් නෙවෙයි රත්නහාමුදුරුවන්ගේ ප්‍රශ්න පිළිබඳවත් අපි සාකච්ඡා කරා. මේ අවස්ථාවේදී මේ ප්‍රශ්න විසඳන්න උසක් ප්‍රශ්න උත්තර ගන්නේ නැති කියලා. ඉතින් ඒ නිසා අපි මෙහිදී පාර්ශව කිහිපයක් සිය පැමිණිලි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත බහර දුන්නා. අනතුරුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නා. ंडगन देशपालन पलिगनी
සාධාරණ ඉෂ්ට කරන්න අපේ රජය බැඳිලා ඉන්නවා. පරිගැණීමට ලක් වෙච්ච කෙනෙක් ආවොත් අපිට කම්කරු ප්‍රඥප්තිය යද්දී කම්කරු දෙපාර්තමේන්තුවත් එක්ක යම් කිසි කටයුත්තක් කරන්න පුළුවන් මේකට අපි බැඳියක් වෙනවා. පොලිස් අත්අඩංගුවේ පසුවන සේගු සියාබ්දීන් මොහමඩ් ෂාෆි වෛද්‍යවරයාට රෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලට අද දහවල් වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 500 ඉක්මවා තිබෙනවා. එමෙන්ම වෛද්‍ය ෂාෆිට රෙහිව පැමිණිලි විමර්ශනයට සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කළ කමිටුවේ අතුරු වාර්තාව අද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියට බාර දීමට නියමිතයි. අත්තරංගුවේ පසුවන මොහමඩ් ෂාෆි වෛද්‍යවරයා සෙසේරියන් සත්කම් සිදු කිරීමෙන් පසු යළි පිළිසඳ ගැනීමක් සිදු නොවූ බව සහ අසාත්මිකතා පවතින බව පවසමින් අද පෙරවරු 11 වන විට මවුරු 28 දෙනෙකු ඉදිරිපත් කළ පැමිණිලි කුරුණෑගල ශික්ෂණ රෝහලට බහරගෙන තිබෙනවා. රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ මේ වන විටත් තවත් මවුරු 30කට ආසන්න සංඛ්‍යාවක් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පැමිණ සිටින බවයි. මේ වන විට වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 505ක්. මගේ බබාට අවුරුදු 7ක් වෙනවා තාම ඉතින් බබාලා නැහැ ඒ වගේම ශීෂ කරපු දවසේ ඉඳලා මගේ මේ අතක් හිරි වැටෙනවා මුකුත් බරක්වත් උස්සන්නේ ඩොක්ටර් සාෆි තමයි ගත්තේ මාව ශීෂ කරපු දවසේ ඉඳලා මට දැන් මාසයක් විතර යනකම් ඇඳෙන්වත් නැගිට ගන්න බැරි වුණා මාස 3ක් යනකම් මගේ දරුවට කිරි ටිකක්වත් දෙන්න මට බැරි වුණා පැත්තකට හැල්ල මට ගොඩාක් දුක ඒකයි මේ අනික මට වැඩිය මගේ දැන් ඉන්න දරුවා මානසික වැටලා තියෙනවා අනිත් අයට එයාගේ සහෝදර සහෝදරයෝ ඉන්නවා කියලා දරුවා නිතරම කියනවා අම්මේ මට නංගියෙක් මල්ලියෙක් කියලා. ඉතින් මට ඒ ගැන ගොඩක් දුකයි. අවුරුදු 10ක් වෙනවා මේ වෙනකොට මට ඉන්නේ පුතා විතරයි. මං ඉතින් එදා ඉඳන් අද වෙනකන් දරුවෙක් බලාපොරොත්තුව තමයි ඉන්නේ. ඉතින් ඒ ආසාව මට අද වෙනකන්වත් ඉෂ්ට වුණේ නැහැ. අපිට ලොකු සැකයක් තියෙනවා. ඒ සැකේ දුරු කරගන්න තමයි අද ආවේ. අපි හිතනවා අපිට මෙතනින් ඒ සාධාරණ ඉෂ්ට වෙයි කියලා. බැලවය ඇතිලිවම විද්‍යාලය ඉදිරිපිට අද උදෑසන සිදු වූ වියානුතුරකින් සිසුන් දෙදෙනෙක් සහ ගුරුවරියක් තුවාල ලබා තිබෙනවා. අනතුරින් පසු එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. වැලවයි තනමල්විල මාර්ගයේ ඇතිලිවැව විද්‍යාලයේ ඉදිරිපිට ඇති පදික මාරුව හරහා මාරුවීමට පැමිණි සිසුන් දෙදෙනෙක් සහ ගුරුවරියක් තනමල්විල දෙස සිට පැමිණි ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබුණා. ප්‍රදේශවාසීන් සහ මව්පියන් එම ස්ථානයට පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත් අතර ඔවුන් චෝදනා කළේ කිසිදු පොලිස් නිලධාරියෙකු එම ස්ථානයේ රාජකාරියට නොසිටි නිසා අනතුර වළක්වා ගැනීමට නොහැකි වූ බවයි. කිසිවිටත් පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරියෙකු විසින් අදාළ ලොරිය එම ස්ථානයේ ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා. මෙතර අනුතුරු සිදු කළේ ලොරි රථයේ රියදුරු හමුදා නිලධාරීන් විසින් වෑන් රථයකින් එම ස්ථානයෙන් රැගෙන යනු ලැබුවා. අනුතුරින් තුවාල ලැබූ සිසුන් දෙදෙනා සහ ගුරුවරිය වැලවයි මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර බලපත්‍ර තත්ත්වයේ පසු වූ සිසුවියක් සහ ගුරුවරිය මොනරාක්ලි මහ රෝහල වෙත මාරු කර යවුණා. අද දින මැදහන පුවත් විකාශය නිමවට පත්වන වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න අපගේ වෙබ් අඩවියේ